සූෂි. ඉතම ඉක්මනට හදාගන්න පුළුවන් මේ සූෂි. තෙල්, ලුණු කොළ, තම්බාගත් බත් කෝපයක්, තම්බාගත් නූඩ්ල්ස් කෝපයක්, සීනි, ඔයිස්ටර් සෝස්, චිලි ඔයිල්, සූෂි ෂීට්, සෝයා සෝස් එකතු කරගෙන දිවසේදීම හදාගන්න පුළුවන්. සූෂි එක එක විදිහට හදනවා. මම දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද අපි quick and easy method දෙකකට සූෂි හදන විදිය. සූෂි හදන්න මම ඉස්සෙල්ලාම pan එක ලිපේ තියලා මම මේකට එකතු කරගන්නවා oil ටිකක්. ඒත් එක්ක මට අවශ්‍යයි ලුණු කොළ. ලුණු කොළ අපි සුද්ධ කරලා හොදලා මේ විදිහට තමයි තියාගන්න ඕනේ, කපන්න එපා ඒක. ඒ වගේම මට අවශ්‍යයි තඹගත බත් කෝප්පයක්, ඒ වගේම තඹගත noodles කප් එකක්. ඉතින් මේ දෙක සමසමව තමයි අපි අරගන්න ඕනේ. පෑන් එකේ තෙල් ටික රත් වෙනවත් එක්කම පෑන් එකට sugar හැන්දක් එකතු කරගන්න. මම මේකට සීනි එකතු කරගන්නේ, අපිට මේක කැරමලයිස් කරගන්න ඕනේ. මේ සීනි ටික මේ විදිහට කැරමලයිස් වුණාම මම මේකට එකතු කරගන්නවා තඹගත බත්. තඹගත නූඩල්ස්. මේක අපි හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට එකතු කරගන්න ඔයිස්ටර් සෝස්, අපිට තේ හැඳි තුනක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම චිලි, චිලි ඔයිල්. චිලි ඔයිල් කියන්නේ අපිට ගෙදරදි හදාගන්නත් පුළුවන් කැලිමිරිස් වලට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගෙන. ඉතින් චිලි ඔයිල් උත් තේ හැඳක් අපි එකතු කරගත්තා. ඊට පස්සේ අපි අවශ්‍ය වෙනවා සූෂි ෂීට්. අපි දෙකක් අරගෙන මේ විදිහට තියලා ඊට පස්සේ අපි හදාගත් අපේ ෆිලින් එක අපි මේ විදිහට මේකට එකතු කරගෙන අපි ස්ප්‍රෙඩ් කරගන්න ඕන. ඉතින් මේ විදිහට අපි ස්ප්‍රෙඩ් කරලා අපි මේකට එකතු කරගන්න ඕනේ ලුණු කොළ. මේ විදිහට තියාගන්න. ඊට පස්සේ අපි ඔතන්න ස්ටාර්ට් කරමු. තද කරමින් තමයි ඔතන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට රෝල් කරගන්න ඕනේ. එක රෝල් කරගත්තට පස්සේ මේ විදිහට අපිට කපා ගන්න පුළුවන්. මේ විදිහට කපා ගතට පස්සේ අපි සර්ව් කරන ප්ලේට් එක අරගෙන ඒකට සූෂි ටික අපිට කැමති විදිහට arrange කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ සාමාන්‍යයෙන් සූෂි ඩිප් කරලා කන්නේ සොය සෝස් එක්ක, එහෙම නැත්නම් වසාබි එක්ක. අපිට පුළුවන් මේ වගේ ප්ලේට් එකක් ළඟින් තියලා සොය සෝස් ටිකක් එකතු කරගන්න. ඉතින් ඕගලන්ට මේ විදිහට quick and easy සූෂි එකක් ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්.